අයිබෝන් යාළුවනේ ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා වෝකල් වර්කවුට්ස් විත් විශ්මී සීරියස් එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ how to stop cracking your voice කියන ටොපික් එක ගැන. මේ තමයි මේ සීරීස් එකේ හතරවෙනි එපිසෝඩ් එක. ඔයගොල්ලෝ කලින් එපිසෝඩ්ස් බලුවේ නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක්ස් ටික දාලා තියෙනවා. ඔයගොල්ලෝ ඒ වීඩියෝස් ටික බලලා මේ වීඩියෝ එකට ජොයින් වෙන්න. කීප දෙනෙක් පහුගිය සතිවලදී කමෙන්ට් කරලා අහලා තිබ්බා මේගොල්ලෝ සින්ක් කරද්දී ගොල්ලෝගේ වෝකල් ක්‍රැක් වෙනවා, වොයිස් එක ක්‍රැක් වෙනවා, හයි චෙස් නෝට් සින්ක් කරද්දී වෝකල් ක්‍රැක් වෙනවා. මොකක්ද මේකට හේතුව, කොහොමද මේක නවත්තගන්නේ කියලා අහලා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා ඇයි මේ වෝකල් ක්‍රැක්ස් ඇති වෙන්නේ ඔයගොල්ලන්ගේ වොයිස් එකේ, කොහොමද ඒක නතර කරගන්නේ කියලා. මේ එපිසෝඩ් එකෙන් මම ඒ ගැන කියලා उदाहरण एक्सप्लेन करवादानी अहगनलांगे वॉइस පළවෙනි කාරණාව තමයි ඕවර් බෙල්ටින්. ඕවර් බෙල්ටින් කියලා කියන්නේ චෙස්ට් වොයිස් එකෙන් හයි නෝට් වැඩිපුර, කියන්නේ ඔයාලට පුළුවන් ප්‍රමාණයට වඩා ඔයගොල්ලෝ සින්ක් කරන්න යන එක. ඔයගොල්ලෝ දන්නවා ඇති මේ චෙස්ට් වොයිස්, හෙඩ් වොයිස් කියලා මෙහෙම වෝකල් රෙජිස්ටර්ස් තියෙනවා. වෝකල් රෙජිස්ටර්ස් මේන්ලි දන්නේ චෙස්ට් වොයිස්, හෙඩ් වොයිස් කියන විතරයි. උනාට තවත් වෝකල් රෙජිස්ටර්ස් කිහිපයක් තියෙනවා. මම ඒ පිළිබඳවත් ඉදිරි සතිවලදී ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරන්නම් ඉන් ඩෙප්. අද ඔයගොල්ලන්ට මේ අවශ්‍ය වෙන චෙස්ට් වොයිස්, හෙඩ් වොයිස් ගැන විතරක් තමයි මේ ප්‍රශ්නේදී මම ඔයගොල්ලන්ට කතා කරන්නේ. ඉතින් මේ චෙස්ට් වොයිස් එකෙන් ඇත්තටම වෙන්නේ අපි මේ කතා කරන normal voice එකයි head voice කියලා කියන්නේ අපි high notes sing කරද්දී යොදා ගන්න voice එක. ඒ කියන්නේ මේ විදිය breathy voice එක. ඉතින් ගොඩක් දෙනෙක් මේ voice එකට fake voice කියලාත් කියලා කියනවා. නමුත් මේක fake voice එකක් නෙමෙයි. ඔයගොල්ලොන්ගේම voice එක තමයි ඔයගොල්ලොන් produce කරද්දී chest voice එක යොදා ගන්න muscles නෙමෙයි, වෙන muscles තමයි ඔයගොල්ලෝ යොදා ගන්න සහ breath එක involve කරගන්නවා chest voice එකට වඩා. ඉතින් මේ chest voice එකෙන් ඔයගොල්ලොන් ගොඩක් high note sing කරන්න යද්දී ඔයගොල්ලන්ට කියන්න පුළුවන් ප්‍රමාණයට වඩා ඔයගොල්ලන්ගේ voice එක crack වෙනවා. උදාහරණයක් මම කරලා පෙන්නනම් ඔයගොල්ලෝ high note එකකට ඔයගොල්ලන් යන්න ගියාම ඕවර් බෙල්ට් කරද්දී ඒ විදිහට ඔයගොල්ලන්ගේ voice එක crack වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයගොල්ලන් sing කරද්දී chest voice එක විතරක් නෙමෙයි head voice එක use කරන්න පුරුදු වෙන්න high notes වලද chest voice එකෙන් ගොඩාක් හැමතිස්සෙම high notes කියන්න try කරන්න එපා. ඒක ඔයගොල්ලන් දිගටම කරනකොත් ඔයගොල්ලන්ගේ voice එක damage වෙන්න පුළුවන්. ඒ හින්දා chest voice එකෙන් high sing කරද්දී හරි පරිස්සමෙන් කරන්න, especially belt කරද්දී. දෙවන කාරණාව තමයි දැන් මෙහෙම මම කියලා දුන්නනේ chest voice and head voice කියලා categories දෙකක් ගැන vocal registers. ඉතින් chest voice එකෙන් head voice එකට switch වෙද්දී ඔයගොල්ලෝ හරියට control කරන්න නැතුව voice එක එකපාරට switch කරොත් ඒත් ඔයගොල්ලන්ගේ voice එක crack වෙන්න බලනවා. උදාහරණයකට මම මුලින්ම sing කරේ chest voice එක, ඊට පස්සේ sing කරේ මම head voice එක. ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැති මගේ voice එක chest වලින් head වලට flip වෙන සද්දේ. ඉතින් මේකත් ඔයගොල්ලන්ට reduce කරගන්න පුළුවන් exercise කරලා ඒ exercise විදිහට අරගෙන යනවා. ඔයගොල්ලන් රැඳිලා ඉන්න දිගටම ඔයගොල්ලන්ට පුළුවන් chest voice එකෙන් head voice එකට යන මේ flip එක smooth කරගන්න. තුන්වෙනි කාරණාව තමයි not enough warm ups. warm ups නිතර නිතර කරේ නැත්නම් ඔයගොල්ලන් sing කරන්න කලින් සින්දුවක් sing කරන්න කලින් ඔයගොල්ලන්ගේ voice එක crack වෙන්න පුළුවන් ප්‍රවණතාවය වැඩි. උදාහරණයකට ඔයගොල්ලෝ හිතන්නකෝ දුවන දාවකයක එක පාට ට්‍රැක් එකකට ගිහිල්ලා දුවන්න ගත්තොත් cramps වෙනවා, යට හරි අමාරුයිනේ. ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ muscle tension එක වැඩි වෙලා ඔයගොල්ලන්ට මේ විදිහට ඉබේම crack එකක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක අඩු කරගන්න ඔයගොල්ලන් කරන්න පුළුවන් හැමතිස්සෙම විනාඩි 5ක් හරි 10ක් හරි lip trills, මේ විදිහ පොඩි පොඩි vocal exercises ටිකක් කරලා ඔයගොල්ලන්ගේ සින්දු කියන්න start කරන්න. මේ විදිහට ඔයගොල්ලෝ warm up කරලා sing කරද්දී ඔයගොල්ලෝගේ voice එක උනත් ටික ටික ඉම්ප්‍රූව් වෙනවා. මේ හින්දා මතක ඇතුව සින් කරන්න කලින් හරි session එකකට practice කරන්න පටන් ගත්තත් warm ups කරලා හිමීට ඔයගොල්ලන්ගේ session එක plan කරලා practice කරන්න. හතරවෙනි කාරණාව, කියන්නේ අන්තිම කාරණාව තමයි lack of breath support. මම පහුගිය සතියේ ඔයගොල්ලන්ට කියලා දුන්නා diaphragm breathing technique එක ගැන. ඉතින් මේ breathing technique එකෙන් ඔයගොල්ලන් කරන්නේ ඔයගොල්ලන්ගේ vocal වලට support එක දෙන එක තමයි. ඉතින් මේ technique එක ඔයාලට දිගටම කරන්න කියන එක තමයි මගේ advice එක මේ video එකේ. ඔබද ඔයගොල්ලන් හරියට breath support එකක් දුන්නේ නැති වුනහම, ඒ කියන්නේ ඔයගොල්ලන් sing කරගෙන යනකොට especially
high notes crack වෙන්න පුළුවන් like දිගට මැදගෙන ඉන්නකොට හුස්ම මදි වෙනවත් එක්ක support එක මදි වෙනවත් එක්ක muscle එකේ tension එක build up වෙලා ඔයගොල්ලෝගේ voice එක crack වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයගොල්ලෝ අනිවාර්යෙන් හොඳ breath support එක දෙන්න ඕනේ ඔයගොල්ලෝ sing කරද්දී. ඉතින් ඒක හින්දා ඔයගොල්ලෝගේ 360 breathing technique එකලා ඔයගොල්ලෝ දිගටම practice කරන්න ඔයගොල්ලෝගේ breath support එක powerful කරගන්න. මේ විදිහට මේ කරුණු හතර ඔයගොල්ලෝ හරියටම tackle කරොත් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝගේ voice crack එක අඩු කරගන්න. පොඩ පොඩ reduce කරගන්න. සමහර වෙලාවට මම කියන්න ඕන දෙයක් තමයි ගොඩක් කරාට ප්‍රීමි ළමයින්ට ඉදලොන්ගේ voice එක හැදෙන වයස කියලා කියන්නේ ඒ අවස්ථාවන් හිදී ඔයගොල්ලන්ට ඇති වෙන crack එක මේ මං කතා කරපු crack එකට වඩා වෙනස්. මොකද එතකොට වෙන්නේ ඇත්තම ඔයගොල්ලන්ගේ උගුර කියන්නේ Adam's apple එක ඇතුළේ මේ larynx එක adjust වෙන දෙයක් තමයි ඉවෙන්නේ. ඉතින් ඒක ඔයගොල්ලන්ට වළක්වන්න බෑ. ඒක ඒ කාලේ ඔයගොල්ලන් face කරනවා නම් ඒ crack එක හදන්න ගිහින් ඔයගොල්ලන් දන්නේ නැතුවම ඔයගොල්ලන්ගේ voice එකට ලොකු හානියක් කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ගේ voice එකේ change වෙන period එකේ නම් ඔයගොල්ලෝ ඉන්නේ මගේ strong advice එක තමයි vocal practice කරන්න එපා කියන. මේ විදිහට control එකක් නැතුවම ඔයගොල්ලන්ගේ voice එකේ crack එක එනවා වගේම ඔයගොල්ලෝ control කරලා මේ crack එක produce කරන්නත් පුළුවන්. ඔයගොල්ලන්ට ඉතින් පුළුවන් අයි මේ control කරලා මේ crack එක produce කරන්න හදන්නේ අපි හදාන්නේ මේ crack එක නැති කරගන්න කියලා. ඔටෝ ඇති වෙන crack එකත් control crack එකත් අතර වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි ඔටෝ ඇති වෙද්දී ඔයගොල්ලන්ට pitch එක control කරන්න බෑ. ඔයගොල්ලෝ out of pitch යනවා මේ crack එකත් එක්ක. නමුත් control කරලා ඔයගොල්ලන්ගේ voice එක ඔයගොල්ලන් crack කරද්දී උදාහරණයක් chest voice එකෙන් head voice එකට ඔයගොල්ලෝ මේ crack එක ගන්නවා නම් ඔයගොල්ලන්ට පුළුවන් හරි pitch එකේ ඉඳගෙන මේ crack එක produce කරන්න. මම උදාහරණයක් විදිහට ඔයාලට සිංකල පෙන්නන්නම්. සියාගේ chandelier කියන song එක. ඒකෙදි වෙන්නේ මුලින් chest voice එකෙන් start කරලා head voice එකට මම flip එකක් ගන්නවා. I'm gonna swing from the chandelier. මේක ස්ටයිලිස්ටික් අප්‍රෝච් එකක් විදිහට මොඩර්න් පොප් සිංගර්ස්ලා ගොඩක් යූස් කරනවා අද කාලේ. සියා, ඩුවාලිපා මේ වගේ තව ගොඩක් පොප් සිංගර්ස්ලා මේ ක්‍රැක් එක ස්ටයිලිස්ටික් අප්‍රෝච් එකක් විදිහට යොදා ගන්නවා. තැන්කියු වෙනන් දිගටම මාත් එක්ක රැඳිලා හිටියට මේ එපිසෝඩ් එකේ මම ලබන සතියේ දෙනවා තවත් මේ වගේම වීඩියෝ එකක් අරගෙන කිව්ව වගේම වෝකල් රෙජිස්ටර්ස් ගැන ඉදිරි සතියේ කතා කරනවා. ඉතින් රැඳිලා ඉන්න සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එක ඔබලා තියන්න. ඒ වගේම තමයි මගේ Facebook fan page එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් මගේ post වලට හරින් comment කරලා ඔයගොල්ලන් තියෙන ප්‍රශ්න අහන්න. ඒ වගේම මේ වීඩියෝ එකේ යටිනුත් ඔයාලට පුළුවන් comment කරලා මගෙන් ප්‍රශ්න අහන්න. ඔයාලට මේ voice crack පිළිබඳව තියෙන මම ඔයගොල්ලන්ට help කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් එහෙනම් ඉදිරි සතියේ හමු වෙනකන් see you.